මම මේක ඉනවුස් කරන්න හිටියේ ලෝක කුසලානය ඉවර වෙනවත් සමගම. ඉතින් හැබැයි ලසිත් මාලිංග ලෝක කුසලානය අතරතුරදී විශේෂ ප්‍රකාශයක් කරා. ඔහු ලංකාවේ පැවැත්වෙන එක් දින තරඟයකින් සමුගන්න කැමතියි කියලා. ඉතින් ඒ ප්‍රකාශයත් එක්ක මම ක්‍රිකට් ආයතනයට ඒ ගැන සලකල බලන්න කියලා ලිපියක් දුන්නා. ඉතින් ඒකයි මෙච්චර දවසක් මගේ මේ රිටයර්මන්ට් එක ඉනවුස් කරන්න හේතු ප්‍රමාද වුණේ. ඉතින් මම ඉස්සෙල්ලාම ලසිත් මාලිංගට ස්තුතිවන්ත වෙනවා, මොකද නැවත මාව මතක් කරලා දුන්නට. ඉතින් මොකද එයාගේ ප්‍රකාශයත් එක්ක සමග තමයි මාවායිත් සමාජයේ කතා බහ කරලක් වුණේ. ඉතින් මම හිතන්නේ ක්‍රීඩකයෙක් තවත් ක්‍රීඩකයෙක් ගැන කතා කරන එක ඉතාමත් හොඳ ගුණයක්. මොකද ඒක ලසිත් මේ පළවෙනි පාර කරපු දෙයක් නෙමේ. ඉතින් ඒකට මම ඔයගොල්ලන් උදාහරණ දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ මේ හැම දෙයක්ම මට හම්බුනේ ක්‍රිකට් හින්දා. ඉතින් මම මේ ක්‍රීඩාවට හුඟක් ආදරය කරනවා, ක්‍රිකට් ක්‍රීඩාවට. ඉතින් මම ලංකාවේ 100 වෙනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා. ඉතින් ටෙස්ට් වරම් ලබා ගන්නවා කියන්නේ ක්‍රීඩකයෙක්ගේ මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩේ ලබන ලොකුම ජයග්‍රහණය. ඉතින් මට ලංකාවේ 100 වෙනි ටෙස්ට් ක්‍රීඩකයා වීමට මට වාසනාව ලැබුණා. ඉතින් කඩලු 48ක් දාවාගත්තා ටෙස්ට් වලදී. ඒ වගේම එක් දින කඩලු 199ක්, 20x20 කඩලු 66ක් ලබා ගන්න මට පුළුවන් වුණා. ඉතින් මම ඉල්ලීම කරේ, මොකද මං කිව්වාගේ ලසිත්ගේ ප්‍රකාශයත් එක්ක තමයි මම ඉල්ලීම කරේ. නැත්තම් මම රිටයර් වෙන්න තමයි හිටියේ කලින්. ඉතින් මොකද ඒ ලසිත්ගේ ඉල්ලීමත් අහක දාන්න බැරි හින්දා මමත් ඉල්ලීමක් කරා. ඒක එයාටත් කරන ගෞරවයක් ලෙස ඒක ලබා දෙන්න කියලා. ඉතින් එහෙම කනගාටුවක් නැහැ, මොකද මම ඉල්ලීමක් කරා. ඒක ඒගොල්ලන්ගේ තියෙන දේත් එක්ක ඒක ලැබුණ නැහැ කියලා තමයි මම හිතන්නේ. මෑතකදී කියන්නේ ගිය අවුරුද්දේ මම දැන් ඔස්ට්‍රේලියා ගියා. මම ඒක තමයි කිව්වේ. ඒක අර මම සිලෙක්ට් කරපු නැති හින්දා තමයි මම ගියේ. හැබැයි මම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙලා හිටියා. හැබැයි ඒක මම මොකද්ද කරන්න කියලා දැනගත්තේ නැහැ ඒගොල්ලෝ. ඒකයි උනේ. ඒක ඉල්ලීම කරා. හැබැයි දැනගෙන හිටිය කියලා මම හිතනවා. මේ මම සෙල්ලම් කරා කියලා මම ඔස්ට්‍රේලියා සමහර දැන් එහෙම ඉන්න තත්ත්වයන් දීලා තිබෙනවා. මොකද ලසිත්ගේ ඉල්ලීමත් එක්ක තමයි ඒක මම කරේ. ඉතින් ඉස්සෙල්ලා කිව්වාගේ ඉතින් හැබැයි මම ක්‍රීඩා කර කර හිටියා කියලා සභාපතිතුමා දන්නේ නැතුණාට ඒ වුණාට අනිත් අය දැනගෙන හිටියා කියලා මම හිතනවා.